මේවන විට ප්‍රවාහන සේවාව දැඩි අකර්මණතාවයකට පත් වෙලා තියෙනවා. පෞද්ගලික බස් අත පමණක් නෙවෙයි ළංගම බස් අතත් ඒ වගේම අනිත් සියලුම ප්‍රවාහන සේවාව ලංකාවේ කඩා වැටිමින් සහ වැටිලා තියෙනවා. ඒ ගැටලුව තමයි ළංගම සහ පෞද්ගලික අංශයේ තියෙන නොනවතින මේ ඝට්ටනය. අද වෙනකොටත් බස් අඩවැඩ වර්ජන දිනෙන් දිනම සිදුවෙනවා. ඒ වගේම පහර දීම් දිනෙන් දිනම සිදුවෙනවා. බස් අත තරඟකාරීව ධාවනය කරලා බස් අත වලින් මිනිසුන් මැරෙනවා. ඉතින් මේවට වග කියන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. පහුගිය ආණ්ඩුව කාලයේ කරපු කාර්යභාරයම මේ බස් කර්මාන්තයේ ආශ්‍රිත බලධාරීන් කරගෙන යනවා. ඒ වගේම දේශපාලකයන්. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මිනිස්සු ඡන්දෙ දුන්නේ පරිවර්තනය සිදු කරන්න මේ රටේ. මේ පරිවර්තනය සිදු වෙලා නැහැ. වගකීමෙන් කියන්න ඕන පරිවර්තනය සිදු වෙලා නැහැ. තාමත් තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ඡායා ආණ්ඩුවක් මේ වඩීටත් මේ ආණ්ඩුවත් ඡායා ආණ්ඩුවක් ආකාරයෙන් කටයුතු කරනවා. විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ. අවස්ථා ගණනාවකදී අපි දැනුම් දුන්නා විශේෂයෙන්ම මේ බස් අතවල දිනසීය ආණ්ඩුවටත් මේ බස් අතවලින් කප්පම් ගැනීම දිගින් දිගටම සිද්ධ කරනවා කියලා. දැන් සති 3කට ප්‍රථම ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවෙත් මම ඍජුවම කිව්වා ජනාධිපතිතුමා මේ කප්පම් ප්‍රශ්න අවතන්න ඕන කියලා. මේ තියෙන අපි මේ ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නේ 2015 3 වෙනි මාසේ 25 වෙනිදා මේ කප්පම් ගැනීම නවත්තන්න. ජාතික ගමනාගමන කොමිසම් සභාව තීන්දුවක් ගත්ත මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා පුවත්පත්ක බස් පාරයන්තවල සල්ලි ගැනීම සම්පූර්ණයෙන් තහනම් කියලා. මේ දිනසියේ ආණ්ඩුව කාලේ හිටපු සභාපතිවරයා ඩී.එස්. ජයවීර අදාළ පොලිසිය වලට සියලුටම දැනුම් දීලා තිබුණා. නමුත් අද වෙනකොනොත් මේ කප්පං මුදල ගැනීම තාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. බස් අත හිමිකරුවන්ගේ නොකමැත්තෙන් කැමැත්තෙන් තොරව බස් අත වලින් සල්ලි එකතු කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම් සභාව පෞගිය ආණ්ඩුවේ මේ බස් සමාගම් වලට අනුමැතිය ලබා දීලා තිබුණා. මේ බස් සමාගම් කීපයක් මේ දිනසීය ආණ්ඩුව යටතේ අවලංගු කරා. මේ වන විට මේ බස් සමාගම් නැවත වරක් ජාතික ගමනාගමන කොමිසම් සභාවේ සභාපතිවරයා සක්‍රීය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මේවා තමයි නිත්‍යානුකූල කප්පම් ගැනීම. අපේ බස් අතවල ප්‍රාදේශීය මට්ටමින් නැවතුම් පොළව සියල්ලගෙම බස් අතකින් කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල බස් අතයකින් එක් බස් අතයකින් දෛනිකව රුපියල් 200ක් 300ක් 500ක් ප්‍රමාණයක් ගන්නවා. මේ සියලුම සල්ලි ගන්නේ දේශපාලන අධිකාරියේ සහයෝගය මත. ඒ කියන්නේ මේ අපිව පාලනය කරන නියාමන ආයතන ජාතික ගමනාගමන කොමිසම් සභාවත් පළාත් ප්‍රමාණ අධිකාරීවලත් පූර්ණ අනුමැතිය සහිතව සහ ඔවුන්ගේ නිලධාරීන්ගේ පූර්ණ අනුමැතිය සහිතව තමයි නැවතුම් පොළවල් වලින් අපේ බස් අතවල බේලා සටහන්කරුවන් මුදල් ගන්නෙ. මුළු මුදල මාසිකව කෝටි 17ක් රුපියල් කෝටි 17ක් මේ බේලා සටහන්කරුවන් එකතු කරන සල්ලි කළමනාකරුවන්ට අදාළ ප්‍රාදේශීය කළමනාකරුවන්ටත් මුදල් යනවා. මේ වගකීමෙන් කියන්නේ මේ සම්බන්ධයෙන් සියලු දැනුවත් කිරීමක් මම අල්ලස්සා දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය අත තැබුවා. ඉදිරියේදී අපි අවශ්‍ය පීවර ගන්න කටයුතු කරනවා.